අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ අපේ තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනේ දිවස්ලාභී භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබාගත් ස්වාමින් වහන්සේ. ඉතින් මේ ස්වාමින් වහන්සේ දවසක් එක්තරා ප්‍රදේශයක භාවනා යෝගීව හිටියා. ඔය කාලේ ඔය ගමේ හිටපු සුමන කියන සිටුවරයා ගොඩාක් මේ ස්වාමින් වහන්සේ කෙරේ පැහැදිලා දම් පිංකම් කරා. ඒ වගේම මේ සුමන සිටුවරයාට හිටියා පුත් දෙන්නේ. ඒ බාලම පුතාගේ නම තමයි චූල සුමන කියලා කියන්නේ. මේ චූල සුමනට ධර්ම අවබෝධ කරන්න තරම් පින තිබිච්ච නිසා අපේ දිවස්ලාභී භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍ර වෙච්ච ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ සුමන සාමණේරයන්න් වහන්සේ වෙන්න හිටපු මේ සුමන කුමාරයාගේ ගෙදරට ඉරිදීයම වැඩම කරා. ඉරිදීයම වැඩම කරපු අපේ ස්වාමින් වහන්සේ ඒ ගෙදර අයට දහම් දේශනා කරා. ඒ දහම් අවසානයේදී බොහෝ සතුට සිතින් යුතුව මේ චූල සුමන කුමාරයා පැවිද්දට පත් වුණා. මේ කුමාරයාගේ කොණ්ඩේ කපන අවස්ථාවේදීම සියලු ක්ලේශයන් ප්‍රහීන කර උතුම් අරහත්ත්වය සාක්ෂාත්ණය කරගන්නට තරම් මේ කුමාරයා හේතු වුණා. අට හැකියාව ලැබුණා. ඉතින් මේ දැන් අනතුරුව අනුරුද්ධ මහරහතන් වහන්සේ සමග ඊර්දියෙම මේ සාමණේර ස්වාමීන් වහන්සේ වැඩම කරා. දවස් කීපයක් ගෙවිලා ගියා. කාලය ගෙවිලා යනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේට බඩේ රුජාවක් අටගත්තා. මේ බඩේ රුජාවෙන් අනුරුද්ධ මහරහතන් වහන්සේ ගොඩාක් ගිලන් වුණා. මේ සුමන සාමණේරයන් වහන්සේ හරිම දක්ෂයි. උන්වහන්සේ මහා ඉරිදිවන්තයි. උන්වහන්සේ ඇව්ව ස්වාමීනි කිනම් දෙහෙතක් මේකට යෝග්‍යයිද කියලා. ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කිව්වා අනුතත්ත විලෙන් පැංගෙනල්ල දෙන්නේ කියලා. ඉතින් මේ ලදරු සාමණේරයන් වහන්සේ අනුතත්ත පිළට ගියා පැන් අරගෙන එන්න. සාමණේර හිමිනමක් කෙනවා මොකටද දන්නේ නැහැ. පින්වත් නාගරාජේ, මා අනුතත්ත විලට පැමිණියේ පැන් පොදක් ලබා ගැනීම පිණිසයි. සේ පැන් අරගෙන පෙන්නන්න. නාගරාජය, මාගේ ගුරුදේවෝත්තම අනුරුද්ධ මහරහතන් වහන්සේට පැන් ටිකක් අවශ්‍යයි. බැහැ, එහෙම දෙන්න බැහැ. ඒ වෙලාවේ සාමණේර ස්වාමින් වහන්සේ එකවරම අහසට පැන නැග්ගා. සාමණේර ස්වාමින් වහන්සේ එකවරම අහසට පැන නැගලා මේ නාගරාජයා ඉන්න විලෙන් පැන් ගන්න එක මහ දෙයක් නෙවෙයි, මේ නාගරාජයාව දමනය කරන්නන් කියල එක වෙලාවෙම දිව්‍ය ලෝකවල් වලට වැඩම කරලා සියලු දෙවිවරුන්ට මේ අනුතත්ත විරාසර තියෙන යුද්ධයට ආරාධනා කරා. ඔය වෙලාවේදී නාගරාජයා ඉදිරියට නැවත වතාවක් මේ මහරහතන් වහන්සේ පැමිණිලා විශාල බ්‍රහ්මකයක් මවාගත්තා. විශාල බ්‍රහ්මකයක් මවාගෙන මේ නාගරාජයාගේ පෙනේ ගොබේ පයින් පාදගත්තා. ඒ වෙලාවේ නාගරාජයා පෙනේ හකුලවා ගත්තා. එසැනින්ම විශාල පැන් ධාරාවක් අනුතත්ත විරෙන් ඉහළට නැගුණා. අනුතත්ත විරෙන් ඉහළට නැගිච්ච ඒ පැන් ඒ සුමන සාමණේරයන්න් වහන්සේ විසින් තමන් වහන්සේගේ පාත්‍රයට ලබා ගත්තා. පාත්‍රයට ලබාගෙන සුමන සාමණේරයන් වහන්සේ ඊර්දියෙම අනුරුද්ධ සාමෙන් වහන්සේ ගාවට ගියා. හැබැයි දරුවනේ, අනුරුද්ධ මහරහතන් වහන්සේගේ සාමණේර සාමෙන් වහන්සේ පෑන් ගත්තයි කියලා මේ නාගරාජයා ඊතරම් සතුටු වුණේ නැහැ.
මේ නාගරාජයා පස්සෙන්ම ආවා. පස්සෙන්ම ඇවිල්ලා මේ ස්වාමින් වහන්සේට විරුද්ධව චෝදනා කරා. අනුරුද්ධ හාමුදුරුවන්ට කිව්වා ආයි මේ නාගරාජයා මෙන්න මෙහෙම කතාවක්. මේ ස්වාමිනේර ස්වාමින් වහන්සේව ආයි මගේ ස්ථානෙට පෑන් ගන්න නම් එවන්න එපා. මේ හාමුදුරුවන්ව ඝාතනය කරනවයි කියලා. ඒ වෙලාවේ අනුරුද්ධ හාමුදුරුව මේ ස්වාමින් වහන්සේ ගිරිදිමත් දාවේ ප්‍රකාශ කරා. ඒ වෙලාවේ නාගරාජයා කිව්වා සමාවෙන්න ස්වාමීනි මං දන්නවා මගේ ඇතිවෙච්ච ලැජ්ජාවටයි මම එහෙම කිව්වේ මේ ස්වාමින් වහන්සේට හානි කරන්න බෑ කියලා. අද පටන් මම මේ ස්වාමින් වහන්සේලා සරණ යනවා බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා සමාව ආයාචනා කරා. මේ සාමණේර හාමුදුරුවන්ට කිව්වා ඊට පස්සේ පැන් ඕන වුණොත් ඔබ වහන්සේ අනුතත්ත්ව විලගාවට එන්න එපා. ඔබ වහන්සේගේ දාසය වෙච්ච මම පැන් අරගෙන පැමිණෙන්නම් කියලා කිව්වා.